නාවලපිටිය ආසනයේ කොට්ටාස මට්ටමින් පැවැත්වෙන ජනහමු මාලාව එක්ව නැගිටිම යන මෙයින් ඊයේ ආරම්භ වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ සංවිධාන කර තිබූ අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දිකා අනුරුද්ධ සහ අනුරාධ ජයරත්න ඇතුළු පිරිසක් මෙම ජනහමුවලට එක් වුණා. ජනාධිපතිවරයා අගමැතිවරයා වුණාට ආණ්ඩු හැදීමේ බලය තියෙන අපිට. ආණ්ඩුවේ බහුතරය අපි. ඒ නිසා අපි තීරණය කරා මේ වෙලාවේ කවුද ජනාධිපති හැටියටපත් කරන්නේ. අපි ලකුණු දැම්ම අනුර කුමාර දිසානායකට. අපි ලකුණු දැම්ම සජිත් ප්‍රේමදාසට. අපි ලකුණු දැම්ම ඩලස්සලා පෙරමුණට. අපි ලකුණු දැම්ම රනිල් වික්‍රමසිංහ මහත්තයාට. සජිත් ප්‍රේමදාස මහත්තයා ගත්තා ඉස්සල්ලා. මිනිහට ගෝඨාභය මහත්තයා අඬ ගහලා කිව්වා එනවා ගන්නවා ජනාධිපති අගමැතිකම. මිනිහා කිව්වා නැකත හොඳ නෑ මේ දවස්වල ගන්න බෑ කියලා. එයාට මොකද සිකුර හතට ගහලාලු. එතකොට එයාට අගමැතිකම ගන්නත් බෑ කිව්වා. අගමැතිකම ගත්තා නම් ජනාධිපති ඒකත් බෑ කිව්වා. ඒ නිසා එයාට ජනාධිපති වෙන්නත් බැරි නම් අගමැති වෙන්නත් බැරි නම් එයාට අපි ආපහු ජනාධිපතිකම දීමේ තේරුමක් නෑ කියලා අපි තීරණය කළා. ඊළඟට සලාපෙරු මහත්තයා ගැන කරදර මේ පක්ෂ ටික ඒක රාශි කරගෙන මේ ගමන යන්න බෑ කියන එක අපිට දැනුණා. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්තයා ගැනත් අපි බැලුවා. මේ රටේ මිනිස්සු එකවරක් මතකද ප්‍රාදේශීය සභාව 33 ආරාමේ මුළු සභාවම ජනතා විමුක්ති පෙරමුණට දුන්න දිනලා ඊළඟ ජනතේ ප්‍රාදේශීය සභාව එකෙක්වත් ජීවිපි ගන්නව නෑ. ඉතින් ඒ නිසා අපි බැලුවා මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන ජාත්‍යන්තර බලපුරුත්තු මැතිවරණයකට යන්න තියෙනවා අපට අවුරුදු 2.5ක්. ජනාධිපතිවරණයට තියෙනවා අවුරුදු 2ක්. අපට තියෙනවා 2.5ක්. ඒ නිසා ඉදිරියේ ගමේ කොල්ලන්ට කෙල්ලට රස්සාව දෙන්න නම් ගමේ පාර හදාගන්න වතුර ටික දෙන්න ඉඩක් කෑල්ල ගන්න මේ සියලු දේ කරන්න නම් මේ ආණ්ඩුවත් එක්ක ඉඳියොත් තමයි හම්බ වෙන්නේ. ප්‍රාදේශ සභා මැතිවරණේ තිබ්බා කියලා අපට ප්‍රශ්නයක් නැහැ. ප්‍රාදේශ සභා මැතිවරණයටත් ප්‍රාදේශ සභාවට සල්ලි දෙන්නේ මම. සභාපතිතුමා මේ ඔක්කොම කරන්නේ මම දෙන සල්ලි වලින්. ආණ්ඩුව තිබ්බොත් තමයි ප්‍රාදේශ සභාවට වැඩ කරන්න පුළුවන්. තියෙන ආණ්ඩුවට ප්‍රාදේශ සභාව තිබ්බොත් තමයි ප්‍රාදේශ සභාවට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා හෙට නෙමෙයි අනිද්දා නෙමෙයි ඕනේ දවස මැතිවරණ තිබ්බත් ඒ ඕනෙම මැතිවරණයකට අපි මොන දෙන්න ලෑස්ති.